CBL සමපෝෂ දවස ජීවයෙන් අරමුණ සමබර ධාන්‍යමය පෝෂණය. දහවෙනි බාලදක්ෂ ජම්බෝරිය අද තිරුකුණාමලේ පවත්වන ලංකාවේ හැම ප්‍රදේශයකින්ම සහභාගී වෙලා තියෙනවා. අද මෙතෙන්ට සහභාගී වෙන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ ආගම වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ ජාතිය වෙනුවෙන් නෙමෙයි. මෙතෙන්ට එන්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂ හැටියට. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික. ඒ ශ්‍රී ලාංකිකයන් හැටියට අද මෙතෙන්ට ඇවිල්ලා අපි මේ දවස් දෙකක ඔබ සියලු දෙනාමේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. එනිසා පළමුවෙන්ම මෙතෙන්ට පැමිණි ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මගේ ස්තුතිය ප්‍රකාශ. ඔබ මෙතෙන්ට රැස් වෙලා මේ සියලු දෙනාම එකට වැඩ කටයුතු කරයන් පස්සේ ඔබේ සම්බන්ධය නිසා පේද්‍රුවේ තුඩුවේ ඉඳන් ඇත්ත වශයෙන්ම අපිට මේ රටේ දකුණ වෙනක දෙවිනුවර වෙනක විශාල සම්බන්ධකමක් කොළඹ ඉඳන් තිරුකුණාමලයට අපිට මිත්‍රව ඇති වෙනවා අපේ එකමුතුකම වැඩි වෙනවා ඒ නිසා මේ ව්‍යාපාරයෙන් මේ ජැම්බෝරියෙන් විශාල සේවයක් අපිට සිදු වෙනවා බාලදක්ෂ සංවිධානයේ කරන වැඩ කටයුතු ගැන මම අලුතෙන් කියන්න උවමනා නැහැ ඒත් මේ සම්බන්ධයෙන් ඔබෙන් අපිට බිහි වෙන්නේ මේ රටට උවමනා හොඳ පුරවැසි පිරිස මම ප්‍රධාන බාලදක්ෂ හැටියට මේ වගකීම බාරගත්ත අවස්ථාවේදී මම ප්‍රධාන කොමසාරිස්තුමාගෙන් ඇහුවා ඇයි අපිට පුළුවන්ද කියලා මේ සංඛ්‍යාව ලක්ෂ දෙකකට පත් කරන්න. එතුමා කිව්වා ඔව් කියලා. මම ඔබෙන් අහන්න කැමතියි මේ සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්ද නැද්ද? මේක වැඩි කරනවද නැද්ද? ඔගොල්ලෝ හැම එක්කෙනාම එකතු වෙලා අපි මේ ලක්ෂ දෙකකට මේ ව්‍යාපාරය දියුණු කරන්නද කියලා මම අහනවා. ඒක බාර අරගත්තාම අපිට අවස්ථාව තියෙන ඒ වගේම තවත් 250,000කට යන්න. මෙතන එක ප්‍රශ්නයක් වෙලා තිබුණේ මේ වැඩ කටයුතු කරන්න සම්පත් නැතිවීම. ඉතින් 200,000ක් සමාජයෙන් ගත්තයන් පස්සේ මම ප්‍රධාන කොමසාරිස්තුමාට කියන්නම් ආණ්ඩුව එක්ක සාකච්ඡා කළා අපි මීට වඩා මුදලක් ලබා දෙන්නම් කියලා මේ වැඩ කටයුතු වලට. ඒ සඳහා අපිට සැලැස්මක් වුමනයි. මොකද්ද කරන්නේ? කොහොමද අලුතෙන් ගෙනියන්නේ? ඒ වගේම මේ ව්‍යාපාර තුලින් අලුත් දැනුම දෙන්න පුළුවන්. අලුත් තාක්ෂණය දෙන්න පුළුවන්. ඊළඟ සැරේ වෙනකොට AI දැනුම දෙන්න පුළුවන්. මේ අලුත් දැනුම දෙන මාර්ගයක් හැටියටත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් අපි ප්‍රයෝජනෙ ගන්න උවමනා. ඒ නිසා තාක්ෂණ අමාත්‍යාංශයේ සමගත් වැඩ කටයුතු කරන්න මම අවස්ථාව සලසලා දෙන්න. අපි ඒ වගේම කෘෂිකර්මයේ නවීකරණයක් කරනවා. මේ බොහෝ දෙනෙක් කෘෂිකර්ම ප්‍රදේශ වලින් එන්නේ. එහෙනම් අලුත් තාක්ෂණය, අලුත් නවීකරණය ඔබට ලබා දෙන්න ඉන්නේ. ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීම. මෙහෙනම් මේ වැඩ කටයුතු මෙතෙන්ට ඇතුල් කරන්න ඒ සඳහා අපේ ආධාර උපකාර දෙන්න. බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉෂ්ට කරයි කියලා. දැන්ට ඒක කළා තියෙනවා. අනාගතයේත් ඒක කරන්න. ඒත් බාලදක්ෂයින් පමණක් නෙමෙයි අනික් සියලු දෙනාටමත් රට වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්ට ඒක අපි ඔක්කොම කරනවද කියන එක ප්‍රශ්නේ. දේශපාලනේ ඉන්න අය කරනවද කියන එක ප්‍රශ්නේ. මොකද අද අපි මේ රටේ එකක් අමාරුම යුගයකින් ඉන්නේ. අපි හැම එක්කෙනාම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපිට විදුලි බලය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. දෙමව්පියන්ට ගොවිතැන් කරන්න පොර තිබුණේ නැහැ. අපිට තුන් වේලක් කන්න කෑම තිබුණේ නැහැ. එකක් අමාරුවෙන් හිටියේ. බංකොලොත් වුණා අපේ රට. අපි දැන් ක්‍රමානුකූලව බංකොලොත් භාවයෙන්ට වෙනවා. සමහර සහන ලැබලා දුන්නා වගේ තාමත් අමාරු ඒවා තියෙනවා. ඒත් මේ මාවතේ යන්න ඕනේ අපි ඉදිරියට යන්න.
ඉතින් රට බංකොලොත්භාවයෙන් ඉවත් කරෑම් පස්සේ මොකද්ද අපේ ඊළඟ යුතුකම්? රටේ පාලකයන් හැටියට, රටේ පරිපාලන නිලධාරීන් හැටියට, රටේ ඉන්න දේශපාලඥයන් හැටියට අපේ යුතුකම් අපි මතක තියාගන්න ඕනේ. ඊට වඩා හොඳ රටක් හදලා දෙන්න. යාපහුව මෙහෙම තත්වයක් ඇති නොවෙන්න රට හදලා දෙන්න. තාම අපේ දේශපාලඥයෝ එතෙන්ට අවිල තියනවාද කියලා මම දන්නේ නැහැ. ඒකයි මම විශේෂයෙන් හැම එක්කෙනාටම කියන්නේ මේ අවස්ථාවේදී අපි එකතු වෙලා ඒ ගමන යන්න ඕනේ. එකතු වෙලා ගමන යනවා නම් මේ තව අවුරුදු 10ක් 15ක් යනකොට හොඳ රටක් අපිට බිහි කරන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.